2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. ආර්ථික ගැටලු හේතුවෙන් අදවන විට කින්‍යාව අර්බුද රැසකට මුහුණ දී සිටිනවා. මිනිස් ඝාතනද සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට නොහැකි වූයේ නම් කින්‍යාවට අත් වූ ඉරණමම ශ්‍රී ලංකාවටද අත්වන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ. දේශගුණ විපර්යාසය අවම කිරීමේ වැඩ කටයුත්ත අපේ ආර්ථික ප්‍රතිපත්තියට ඇතුල් කරලා තියෙනවා. එහෙනම් අපිට හරිත ආර්ථිකයක් ඇති කරන්න තියෙනවා. දැන් ඉඳන් ආරම්භ කළා 2048 වෙනකන්. අපි ණයබරෙන් විශේෂයෙන් බංකොලොත් භාවයෙන් ඉවත් වෙලා තියෙනවා. ඒත් අප්‍රිකාවේ රටවල් වලට මේ වැඩ කටයුතු කරන්න අමාරුයි. ඉතින් ලංකාව විශේෂයෙන්ම කොප්සා කච්චල අරගන්නේ අප්‍රිකාවට තියෙන ණය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න. යුක්‍රේන් යුද්ධයටයි, ගාසා යුද්ධයටයි බටහිර දැන් වියදම් කරලා තියෙනවා ඩොලර් බිලියන 100ක් විතර. රුසියාවේ යුද්ධයට වියදම් කරපු ගාන අපි දන්නේ නැහැ. ඒත් කියමු ඒගොල්ලෝ බිලියන 40ක් 50ක් දැම්ම කියලා. එහෙනම් බිලියන 150 මේ අවුරුද්දේ ගිහින් තියෙනවා. ඕක දුන්නා නම් අප්‍රිකාවේ රටවල් වලට අනික් රටවල්ට විශේෂ වෙනසක් කරන්න පුළුවන් මේ. අපි කියන්නේ මේ ප්‍රදේශවල යුද්ධ වැඩන්නේ. මේ මුදල් යොදවන්නේ යුද්ධයටයි තමන්ගේ බල අරගලයට. මේ දවස්වල කිනියාවේ තියෙන තිබෙන කෝලහල වෙඩි තියලා 20ක් විතර මැරිලා මේකයි වෙන්නේ ආර්ථික හදන්න නැත්තම් ලංකාවේ මේක අරගෙන අපි ස්ථාවර භාවය ඇති කරේ නැත්තම් අපිත් ඒ තත්ත්වයට යන්නේ. අපි අපේ ණය බේරගෙන අපි යන්න ඕන ඉදිරියට. අපිට ශක්තියක් තියෙනවා ඉදිරියට යන්න. අපිට ඥානෙ තියෙනවා ඉදිරියට යන්න. මේ ලෝකේ ආර්ථික වෙනස් වෙනවා. අපි ඒක වෙනස් වෙන්න ඕනේ. 124 දිනක සඳහා සම්මාන පිරිනිමින් මෙහිදී සිදු කෙරුණා. 2024 පරිසර සම්මාන උරලේදී ස්වාධින් රූපවාහිනී මාධ්‍යාලයේ ශිල්පීන් දෙදෙනෙකුටත් සම්මාන හිමි වුණා. මෙහිදී වසරේ විශිෂ්ටතම පාරිසරික වැඩසටහන සඳහා කුසලතා සම්මානය ආර්.ඒ. දුශාන්ත දර්ශනට හිමි වුණා. ඔහු සම්මානය හිමි කරගත්තේ කළමනාකරණය වූ කුරු නැමැති වැඩසටහනටයි. හොඳම පරිසර විශේෂාංගය වෙනුවෙන් ලක්කඩ ගුවන්විදුලියේ හුස්ම විශේෂාංගය නිර්මාණය කළ මහින්ද බිබිලේ කුසලතා සම්මානය හිමි කරගත්තා. මධ්‍ය පරිසර අධිකාරී සභාපති විරුණ ප්‍රනාන්දු හා අධ්‍යක්ෂන් රාල් හේමන්ත ජයසිංහන් මහතුරුන් මෙහිදී ජනාධිපතිවරයා වෙත විශේෂ සීවටන තිළිණයක් පිරිනැඹුවා. රාජමාත්‍ය එස් ව්‍යාලේන්දන්, පරිසර අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහතුරුන් දළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.